නම ගාමිණී දහනායක විශ්‍රාමික විදහාමුදා බලරත්නකාරීවරයෙක් මම සේවය කරන කමුරු ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක අවිආරක්ෂක නිලධාරීවරයෙක් වශයෙන් ඉතින් අද රටම තෙල් අර්බුදයක වැටිච්ච වෙලාවක හැම කෙනෙක්ම අසර වෙලා ඉන්නේ තෙල් ගහ ගන්න විදියක් නැහැ අද ලංකාව පුරා බැලුවම හැම තැනම ලක්ෂ සංඛ්‍යාත ජනතා පෝලිං වල මිනිසු මැරලා වැටෙනවා මිනිසු කන්න විදියක් නැහැ ඉදිරියට රැකියාව කරගන්න විදියක් නැහැ ඒ වගේම පාසල් සිසුන්ට ගුරුන්ට පාසල් යන විදියක් නැහැ රාජ්‍ය සේවකරේ වැඩට යන විදියක් නැහැ රටම අකර්මණය වෙච්ච වෙලාවක අපි දහම් පාසල් සම්බන්ධයට ගුරුවරු කට්ටිය එකතු වෙලා පොඩි සංකල්පයක් සූදානම් කරගත්ත අපි හිතුවා ගමෙන් නගරයට පාපදී අරන් යමු කියලා සංකල්පේ ඒකේ නියාමක වැඩසටහනක් විදියට අපි ගමේ අය එකතු වෙලා ගමේ අය සහ දහම් පාසල් සිසු දරියන් එකතු වෙලා අපි නගරය පුරා සංචාරය කරලා ගමෙන් නගරයට පාපදී කියන සංකල්පය හඳුන්වා දුන්නා මම හැම කෙනාටම මම කියන්නේ මේක ඇත්තටම හොඳ වාසිදායක අවස්ථාවක් තෙල් අරමුදේ තිත වෙලාක ලිඳේ වැටිච්ච වෙලාක ලින්කටෙම ගොඩ එන්න ඕන කියලා කතාවක් පැරන්නු කියලා තියෙනවා අපි ඒකට උත්තර හොයන්න ඕන අපි හැමදාම ලිඳේ දිදාගෙන හරියන්නේ නැහැ ඒ නිසා තමයි අපි මේ සංකල්ප ගෙන ආවේ මම හිතන්නේ මේක තමයි දැනට තියෙන හොඳම විසඳුම මේක දිගටම පවත්වා ගියොත් අපිට මහින ගොඩක් වාසි තියෙනවා එක පැත්තකින් අද 500ට ආසන්නලා තෙල් ලීටර 500ට ආසන්නලා තියෙනවා අපිට ඒකට හොඳ විසඳුමක් තමයි පාපැදිය මොකද ඒ වේදම ඇතර ජනතාවට දරා ගන්න අමාරුයි තුන් වේල කන්න බැරිය දෙවේල කන්න තත්ත්වයට රටපත් වෙච්ච වෙලාවක් ඒ නිසා මම අපි ගමේ හැම ජනතාවටම කියනවා ඔය පොඩි ළමයිට ලොකු අයට වැඩිහිටියන්ට තරුණ කැලට විශේෂයෙන්ම පාපැදියට එන්න ළඟ තියෙන හැම ගමනක්ම පාපැදියෙන් හුරු වෙන්න පුරුදු වෙන්න මොකද ඒක හැම පැතන වාසි එක පැත්තකින් අපේ ශාරීරික නියුග්‍රතාවය පැවතෙනවා අපිට නිරෝගී පරපුරක් බිහි කරගන්න පුළුවන් ඒ වෙනුවට ඒ වගේමයි අපේ පර්ස් එක අපේ මුදල් ඉතුරු වෙනවා අපිට ඒ වගේම රටට මේ උන්දන අර්බුදයේ ඉඳනගෙන ඩොලර් නැති පස්සේ තියෙන්නේ ඒකටත් යම් තාක් සුදුමක් වෙනවා ඒ නිසා ගමේ ප්‍රජාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටුම හැම කෙනෙම මේකට සම්බන්ධ වෙන්න මේ සම්බන්ධ වෙලා රටක් ජාතියක් විදිහට අපි නැගී සිටිමු ශ්‍රී ලාංකික ජාතියක් විදිහට අපි රටක් ලෝකයක් ඉදිරියේ දණින් වැටෙන්න ඕනේ නැහැ අපි නියම ශ්‍රී ලාංකික විදිහට රටේ ජාතිය විදිහට අපි නැගිටින්න උත්සාහ කරමු සලහගම් ශ්‍රී සිද්ධාර්ථධාම පාසල ආදර්ශයක් විදිහට තමයි මේ වැඩසටහන සංවිධානය කරේ. ඇත්තටම අපේ උත්සාහය වුණේ මේ ඉන්ධන අර්බුදයට විසඳුමක් විදිහට තමයි මේ පාපැදිය ඇත්තටම යොදා ගන්න ඕන. මොකද මේකෙන් වාසි ගණනාවක් තියෙනවා. එකක් තමයි අපිට අනවශ්‍ය විදිහට පිටරටට යදී යන ඩොලර් ඉතුරු කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට පරිසර හිතකාමී දෙයක්. එහෙම නැත්නම් පරිසර හානියක් වෙන්නේ නැහැ මේකෙන්. ඊට පස්සේ අපේ රෝග ගණනාවක් නැති කරගන්න පුළුවන්. සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් යහපත් කරගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම බෝ නොවන රෝගවලින් වැළකීමේ හැකියාව තියෙනවා. ඊළඟට එකමුතුභාවය ඇති වෙනවා. ඒ වගේ ගණනාවක් තියෙනවා. මොකද මේ කාල සීමාව තුළ අපි කරන්න ඕන අපිට කරන්න පුළුවන් රට වෙනුවෙන් කරන්න පුළුවන් සේවාව. එහෙම නැත්නම් මේ අර්බුදයට විසඳුමක් විදිහට පිටරට යන මුදල් ඉතිරි කර ගැනීමේ වැඩපිළිවෙලක් විදිහට තමයි මේක විශේෂයෙන්ම අපි හඳුනා ඇත්තරම අපි රාජකාරිය සඳහා බොහෝ විට මේ පාපැදියෙන් ගමන් කරනවා. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා. පුළුවන් හැම කෙනාට ස්ත්‍රී පුරුෂ ભેදයෙන් මහලු කුඩා ભેදයකින් තොරව හැම කෙනෙක්ම පුළුවන් හැකිය අවස්ථාව එකදීම පාපැදිය භාවිතා කරලා Tamange ගමන් බිමන් යෑමේ පහසුව සලසා ගන්නා ලෙස ගෞරවයෙන් ශ්‍රී ලංකා වාසී රටේ හිත දේශී හිතයිෂීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ දේ කරන්න කියලා. දම්පස්සලේ ආචාර්යවරෙක් විදිහට සේවය කරනවා. මගේ නම දයනන්ද පතිරණ. මම ග්‍රාම නිලධාරිවරේ රැකියාව විදිහට කටයුතු කරන්නේ ජීවත් වෙන තලහගම් ප්‍රදේශයේ. ශරීරයට බොහොමත්ම හොඳයි පරිසර හිතකාමී විදියට අපි සැහැල්ලුවෙන් ගමනක් යනවායි කියලා හිතෙනවා මගේ නම දිල්ෂා
ඇත්තටම අද රටේ ඇති වෙලා තියෙන මේ තත්ත්වය හැමුවේ පෝලිං වල කාලය ගත කරනවට වඩා අපි හිතුවා මේ අපි දරුවෝත් එක්ක මේ ආදර්ශයක් විදිහට මේ ගමන පාපැදීන් ආරම්භ කරන්න. ඒක පසුම්බියටත් හොඳයි අපේ මේ කාලය අතින් බැත්තුවත් මේ වටිනා කාලය ඉදිරි කර ගන්නත් පුළුවන්. ඒක නිසා අපි මේක අද අකුරස්ස තලහගම ප්‍රදේශයේ ඉඳන් තමයි මේ අකුරස්ස නගරයට කේන්ද්‍ර කරගනිමින් මේක පටන් ගත්තේ. ඉතින් අපි හැමෝටම ආරාධනා කර සිටිනවා මේ පසුම්බියටත් ඒ වගේම මේ පරිසරයටත් අපේ මේ රටේ ඇසිලා තියෙන ආර්ථික අර්බුදයටත් මිදෙන්න කෙටි කාලීනව මේක අනුගමනය කරමු කියලා අපි හැමෝටම ආරාධනා කර සිටිනවා මේකට සම්බන්ධ වෙන්න කියලා. මගේ නම මාධව සංජීව. මම සේවය කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කම්පාරේ. ඇත්තටම සයිකල් භාවිතය හොඳයි. ඇත්තටම ඇඟට එක්සයිස් එකක් විදිහට ඇඟේ තියෙන සියලු ලෙඩ රෝග ඇත්තටම මේ ලෙඩ රෝග කොහොමත්ම මේ හැදෙන්නේ. ඒ කියන්නේ බයිසිකලේ දවසට පැයක් පදින්න කියලා කොහොමත් එක්සයිස් එකක්. ඒ වගේම අපේ වැඩ රාජකාරිය වලට පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම ඇඟට නිරෝගී මේ නිරෝගී භාවයක් කියලා දෙනවා මේ සයිකල් පදින එකෙන්. ඒක තමයි ඇත්තටම විශේෂයෙන්ම වෙන්නේ. අනිත් එක ඉතින් පාරේ ගත්තත් අපිට නිදහසේ ගමන් කරන්න පුළුවන්. ඒක එක පැත්තෙන් අපිට පහසුයි. ඒ වගේම වියදම ඉතුරුයි. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මේ ඉතාමත්ම බහුල විදියට මේ බයිසිකල් පදින එක උපකාරී වෙනවා. ඒක නිසා ඒක තමයි මම ප්‍රධාන වශයෙන් කතා කියන්නේ. ඉතින් ඕන කෙනෙකුට බයිසිකලයක් පදින එක සරල දෙයක්. ඒ වගේම ඇඟට නිරෝගී සම්පත ගෙන දෙන බොහොම වටිනා කියන දෙයක් තමයි පාපැදී තමන් කිරීම. ඒ නම ඩිලාන් හේමන්ත. මම අකුරැස්ස ප්‍රදේශයේ දැනට ඉන්නේ. මම මාතර බෞද්ධ ස්කූල් එකේ අවුරුදු 5ක වගේ ක්‍රීඩාංගාර කෙනෙක් වශයෙන් කටයුතු කරන